දෝෂණය වංචාව ඩාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැ අදලයන්නේ තුන් සය පනස්පන ටෙලිවැැකියම්. ෘසිියාව හඳටාවවපුූ ලූනා විසි පහ සඳමතට කඩාන වැටෙන කොට අසල්වැසි ඉන්දියාව සඳට රොකට්ට්‍ය වනුවනේද. චන්ද්‍රයාන් තුන හෙට සඳමතට ගොඩ බාන්ට නියමිත timeම්. ය ඉන්දියාව අගමැති මෝදී විස්සයි හතලිස් හතේදී ඉන්දියාව සංවර්ධිත රාජ්‍ය කරනවා කියලා පුරුන්දුවක් දෙනාවා. රයිද නැද් අඒ ඒයිත් දිනයිද නැද්ද කියන්නට බෑ හොඳේ ඒම තමයි මෙයාසිය අනු දේශපාලනේ පොරොන්දු ලොරිපිටින් දෙෙන්නේ හැබ මොවු නත් මේ හඳට රොකොටුවක් යවන්ට තරම් ඉන්දියානුව දක්ෂවෙලාන නේද? අපේ ජනපතිත් මේ ඉන්දියාවට මේ අවුද්ධකටිතර පස්සේ ඒන්නේ විස්සයි හතලිස් හටේදී අපේ රට සංවර්ධත රාජ්‍ය කරනවා කියල පොරුන්ද වෙලා තියන්නේෙ හොඳේ හැයිතින් හන්ඳට රොකට්ට්‍ය වනවතියා බිත්තරයක් හදාගන්ඩ බැරිවෙච්ි රට නේද. ඔය විස්සයි හතලිස් අටේදී මේ සංවර්ධිත රාජ්‍යයක් හදනාව කියපුූ ජනපති රනිල්ට වෙලාතියන්නේ හඳට යන රොකට්දිහා බලාන ලෝක වටේ නාය හිංගමනයන්ට නේද. දවල් විකුණ ලදාන්ට හොඳේ ඉන්දදිාව මේ තමන්ගේ රටෙන් පිටරටයවන ලොකුලූුණු ගෙඩියට සියයට හතලියක බද්දක් ගහනකුට අපේ ලොකුලූන් වලට උන ස්‍යපාතය හැදෙනව අනේද. ඉන්දාව මේ තමන් පිටරටයවන ලොකුළූන් වලටයි ද් ගැවේ අපේ දේශියලූනු ගෙඩියත් ගෙඩියනවේ මේ කිලෝව රුපියල් සයකිින් විත රෙකපාට්ටිහළගේ අනේද. ඉන්දියාවට මේ උනගන්නකොට අපිට උුණ සං්‍යපාතය හැදන තර්මටම අපේ බැඳීම් ශක්තිමත්වෙලා නේද. හරි අපි රොකට් කතාවටඇ කොනේද ඉන්දියාව තාම දුක්්පත් කෝටික සි හතල් හක විතර ජනගහනයක් ඉන්න රටක් අද ලෝකෙ වැඩිම ජනගහනය ඉන්නෙත් ඉන්දිාවේ චීනියත් පරද්දල අවසන්. ඉන්දාව පුරා තියන ප්‍රධහන නගර අගනගරේතුන් ඇත්තටම තියන්නේෙතාම වැඩිහරියක් පැල්පත් එහෙත් මේ ඇති අයට තියෙනවා අපේ වගේම තමයි නැතිවුන්ට නැත්තටම නැහැ. දූෂණය වංචාව ඉන්දියානු දේශපාලනක් නින්ගෙත් රුදිරගතවෙලා තියෙන්න්නේෙ හොදේ අපේවාගේමයි. හැබැයි අපේ තරම් ඔය ව්‍යාපෘතිවලින් හොරා කන්නේ නෑ. දැඟිතින් චන්ද්‍රයන්තුන කෝමාරි හෙට්ට හඳට මේ ගොඩ බහිනවා නෙනේද එකට අපේ මතකද. මෙහෙත්තු රොකට්ටඇරියන මතකද. අර මේ සැට් රොකටට? අර ඩේසියාාචික මැනික්මල්ල වගේ මයින නේද. ඒක දුන්න කෙනෙකුත් නෑ හම්බවුන කෙනෙකුත් නෑ තිබ තැකුත් නෑ නේද. ඩේසියාචිගේ මණනික් ල්ල විකුණ කොට ගත්ත කෙනෙකුත් නෑ. නමුත් සල්ලි තියෙනවා අනේද. ඒවගේ තමයි අරම සුප්‍රම් සැට් රොකොටුව ඇරිියා ඇරිමයි නේද. ඒක මේ විශ්විය කොහේද කියලා හම කවුරුත් දන්නන්නේ නෑ. මේක ඇත්තටම හැබැයි විහිළුවක් වගේ පෙන්න්නට ේහිළුවක් නෙවෙයි. හොඳර මතක තියාගන්න. මේ රොකට්ට එකේ ඩොලර් නය ප්‍රමාණය අද ඇත්තේ අපේ කරපිට. borne Appe karabiten. හරි එදා රොකට් විද්‍යාඥ රෝහිත රාජ පක්ෂ. දෙදස් දොළහේ නොෑම්බර් විසිහත්වෙනිදා සුපරිීම් සැට් චන්ද්‍රකාව ගුවන්ගත කළ බවකිව්වා ඔබට මතකයිද? දෙදස් දොළහඒ මේ දෙෙසැම්බර් අටවිනිදාා. ඔ හැන්සාඩ් වාර්තාාවේ මේ වැදගත් ශීර්ෂපාටයක් තිය නවා. ශ්‍රීලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව ගුවන්ගතකිරීම, විදුලි සන්දේශ තුොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගේ ප්‍රකාශය කියලා. හොඳේ ඒ ප්‍රකාශයේ එදා කරේ රංජිත්ත්‍යයබල අපිටිය. හරිද එ ප්‍රකාශය මෙන්න මෙහෙම තියෙනවා සුප්‍රීම් සැට් නිසා ශ්‍රී ලංකාවේ ආයෝජන සීග්‍රන් හල යනු ඇත ඇ රොකට්ට නිසා හොඳේ ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මේ රුකුලක්වෙනවා මොකද රොකුලක් වෙන්නේ අර ඇරපු රොකට්ට හරිනේ මේ අය පෞද්ගලික සමාගමක් වද ශ්‍රී ලාංකයව ව්‍යාපාරයක් ලෙස මෙන්ම ජාතියක් ලෙසද අපගේ ඉදිරි ගමනට තොරතුරු තාක්ෂණයේ ප්‍රගමනය වේගවත් කිරීමට මේ අත්. ය ශශේෂී අවස්ථාවක් මේ ගැන අප සුභවාදීව සිතිය යුතුවයි කියලා තමයිතිං එදාඔය පාර්ලිමේන්තුව දහෙම හැන්සාර්ඩ් හෙම ගතවෙන්ට ඇ මේ උන්දලා කිව්වේ ඇ එට පස්සේ දාය රොකටුව පිළිබඳවේ.ඒ රොකට් විද්‍යාඥය රොහිතගේ මේ පූරෝගාමි කටයුත්ත පිළිබඳව රටක් සුභවාදී අපේක්‍ෂා සහගව බැලුවේ දා හෙම තමයි තිිමෙකි වට පස්සේ හරිද එදායි සුපරිීම් සැට් ලගේ පළමු සහ දෙබන අධියර සඳහා ඔුන්ගේ මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන දෙකයිදසම තුනයි අටක් ප්‍රහොමතමයි තියෙන්න්නේෙ හොඳේ මේ ව්‍යාපෘතිය ඉතිරි මුදල්. ගතමයි දගත්තවෙෙන්නේ මේ ව්‍යාපෘතියේ ඉතිරි මුදල් විදෙස් බැංකුවකින් ලබාගන්නා නාය මුදලක්මගින් සපයා ගනු ලැබි. එහෙම කියලතමයි එදා සඳහන් වුණේ එතන තමයි රහසතියෙන්න්නේ අපේ රජීට අමතරව ය පෞද්ගිලිකාත් අන්ශයත් විදේශ නාය ගන්නවා පෞද්ගලි ංශයයක්ත් විදේශනාය ගන්නවා. රාජ්‍ය හෝවේවා පෞද්ගිලිකාංශය හෝේවා. ඔය ගන්න විදේශ නාය, ආපසු ගෙවන්ටවෙන්නේ රටක් ලෙස අපටයි ගවමින් ඉන්නේත් රටක්ලෙස අපි. මටපු රොකට්ටුව කකුත්නෑ ැබුණු තොරුතුරු තාක්ෂණය කුත් නෑ නේද අර හඩම් වැටුණු හරිගේ Google බැල්ම වගේ ඇ ඕක තේරුම් ගන්න මේ රට දුප්පත්වෙන්ට හේතු මොනවාද කියලන අපි ලියමින් හිටිය ඔබට මතකනනි අර මදෙ මේ මාතෘකා වෙනස්සනකට පොඩ්ඩක් වෙනස්සන ම දිකර ලිය නවා එක් ප්‍රධාන හේතුවක් තමයි මොහක්ද මේ ගත්ත නය අරන්තියෙන්නෙම ඔවංව ජාතිය රොකට් අරින්ට හොඳේ ප්‍රතිප්ඵල්ල නැති වැඩවලට. රටට ප්‍රතිඵල නැති වැඩවලට රටட்ட நயවිතරක්කි තුරුවෙන உන්දලට ප්‍රතිලාබලැබෙන රටட்ட මෙලෝ වැඩක්නැති ්‍යාපෘති රද දැම් මේව මේ රාජපක්ෂලපිට විතක් තියලා හර්ද පුහුල කපන්ට අපිට ඕේ නෑ හර එහෙම புහුල් කපන්ට අපිලෑඇස්තිනෑ? ඔය පාලිමන්තුය बहुतතරවිපක්ෂே. එදා නිහண்டව නිස්කාරණ මේ ්‍යාපෘතිවලට නිහண்டව දක්க்கොපු හ පිළිවෙත හරද එනිහඩ බව මේ රට නායකන්දක හිරකර බව මතක් කරන්ටම අවශ්‍යයි හරිද ඔය දෙසේ විශි පහයෙන් ඒකයි අපි හැමතිස්සම කියන්නේ බොහෝ පිරිසක් මේ වට වග කියන්ට ඕන කියලා ගැලවෙන්ට බෑ හොඳේ දැන් තවත් මේ ජාතියේ නාස්තකාර ව්‍යාපෘති රට ඩොලර් ණය උගුලක හිරකරපුවා ගැන තොරතුරු ලියන්නම් හොඳේ එහෙම කියමින් ඔය ඉදිරියටත් මේ ජාතිය ව්‍යාපෘති තමයි එන්නේ හරිද ගමේ පාරකාපට් කර අන්න බැරි වුණාටම්, මගේ අම්මේ මාරව්‍යාපෘති ශරහට එන්ට නියමිතයි නෑ හම්බේන කොට ලුකු ව්‍යපෘතිවලට මේ උන්දල හරියාආසයි. ඒ උදලා හරියටම එහෙම ඔය යෝජනා කරපු ලොකු ව්‍යාපෘතිහම හැදුවනං මේ රටට මේ කලන්ට විදියක්ක් නෑ. හරද අපිට හන්ඳේ ගෙවල් හදන්ට අත්තිබන කියලා අද ටෙල්ිවැැකිය ඔබට මතක් කරනවා. නාස්තිිකාර අති විශාල් ව්‍යාපෘතිවලට එරහිව නැගී සිටින ජන පෞරක් නිර්මාණය කල යුතුමයි කියලා ටෙලිවැැකිය මතක් කරනවා.